සැ සුබදවස මේ ඔබ සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකා බයිබල් සමාගම මෙහේවන එක්ව නමදිමු දිනපතා භහාවනාව සමඟයි. අප ජීවත්වන සමාජය බහන්ඩ සහ සේවාවන් මත පදනම් වුණු එකක් සෑම දෙයකටම මිලක් නියමව තිබෙනවා මෙමනි පසුබිමක අප සැමවිටම ප්‍රතිලාව බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා එසේ නොවන පසුවිමක අපි විවිධ දේවල් කිරීමට මැලිවනම්. අපගේ දරුවන්ට පවා අප කියා දෙන්නේ දවසක ඔබ හොඳ තත්වයක සිටින පිණිස අධ්‍යාපනය ලැබිය යුතු බවයි. කුඩා කවදයේ සිටම ඔවුන් ඉදිරියේදී තමන්ගේ ජීවිතයේදී ලබන්නට යන්නාව ප්‍රතිලාභයක් අරභය කටයුතු කරන්නට අපි ඔවුන් හුරුපුරුදු කරනු. රැකියාවකයේදී සිටිනාය දෙස බැලුවත් අපට විශේෂයක් දකිින්ට ලැබෙන නෑ ඔවුන්ද බොහෝවිට බොහෝවිට යම් උසස්වීමක් එසේ නැත්තම් ප්‍රධානීන්ගේ ප්‍රසාධය ලබන පිණිස කටයුතුරු කරන වගක් අපට පෙනෙනවා. වැඩි දුර නොගොස් අපගේ සභහවන් දෙස බැලුවත් කනගාටුවට වඋනත් අපට මෙවැනිම තත්ත්වයන් දකින්ට ලැබෙනවා. මෙවන් පසුවිමක බලාපොරොත්තු සුන් කරගත යුතු නොවන්නේ ආත්ම පරිත්‍යයාගෙන් කටයුතු කරන පුද්ගලයෙන් සහ ආයතන තවමත් අපාතර නැතුවාම නොවේ. පෙරලා කිසිදු දෙයක් බලාපොරොත්තුවකින් තොරව තමන්ගේ මුළු ජීවිතය ඉන්දියාවේ දුප්පතුන් නුදෙසා වැයකළ තෙරෙසා මෞතුමිය ඔබට මතක් වෙනවා ඇති. සමානත්මතාවය උදෙසා දිවිහිමියෙන් කටයුතු කළ නිල්සන් මැන්ඩෙලා වැනි. නායකින් ඔබට මතක් වෙනවා ඇති. තමන්ට කිසිදුූ ප්‍රතිලාභයක් හමුනූනත්. ඉතා දුෂ්කර පිටිසර බුත්තල වැනි ගමක ජන සමූහයකගේ අරගලයක් උදෙසා දිවිදුන් මයිකල් රොද්රිගූ පියතුමා වැන්නන්ද ඔබට අමතකවන්නට නොහැකිය. අතර මතකයට එන තවත් මෑතත්දැකීමක් උබ සමග බෙදාගන්නට කැමති. එනම් සුනාමි වියසනය ඇතිවුණු අවස්ථාවේදී අප සියලු දෙන මනුෂ්‍ය ජීවිත යථතත්වයට පත්කිරීමට වෙහෙසන මොහොතක අපගේ රදගුරුතුමන් අපට ලබාදුන්නු ප්‍රධාන නිර්ණායකය. එනම් මේ කටයුතු අවසානයේ අප සභාව සිටියාට වඩා දුප්පත්විය යුතුයි. මේ සියල් අවසානයේදී අප සභහව තිබුණාට වඩා සිටියාට වඩා දුප්පත්විය යුතුයි. අප ජීවත්වන සමාජය වෙනත් අතකට අපව ඇදගෙන යන පසුබිමක. ඔබට මට කරිිසුස් වහන්සේ කියාදු නාකාරයට ජීවත්විය හැකිද. අපගේ ක්‍රියාවට අදම හෝ ජීවිත කාලය තුළ ප්‍රතිලාබයක් ලැබෙන්නේ නැත්නම් ඔබ මම ඒ ගැන කොතරම්දුරට වෙහෙසේද. හැබැයි ඔබයි මමයි එවැනි ආකාරයෙන් සිතනවා නම් ඔබගේ මගේ ක්‍රිස්තියානි කාරකමේ තිබෙන විශේෂත්වය කුමක්ද. අපට පෙරලා යමක් නොලබෙන කාරණා ගැන උනන්දුවමු අප දෙවිනුන් සතුටු කළ හැකිදේ කිරීමට අපි වෙහිෙස්සෙමු එසේ කිරීමට අද අප ඇසූ දේව වචනය මඟ පෙන්වන සේපවා ඔබ හැමට දෙවි පිහිට